වෙලාවක් අපි ළඟට ගිහින් බලමු. පක්කව දාන්න දවල් ළඟට ගිහින් බලන්න නෑ. නියමයි. මම දෙකලන්නේ. ඒ නෙවෙයි කවුද ඉන්නේ? අන්න හරි. ඒක තමයි මේ මාත් කල්පනා කරේ. මේ නම කොහොමද මෙතෙන්ට ආවේ? ඇයි ඔයාලට තේරෙන්නේ නැද්ද? ලිස්ට් අපිව ගෙනත් තියන්නේ අර නැව ළඟට. ලිස්ට්, තෑන්ක්ස්. ඔයා අපිව සර්ප්‍රයිස් කළා. සර්ප්‍රයිස්? සර්ප්‍රයිස් නෙමේ. මේක ළමයි රට යවන්න නැවත්ත කොහෙද? ලිස්ට් අපිව ඒකට තමයි ගෙනහිල්ලා තියෙන්නේ. ඈ? ඒ කියන්නේ අපිව රට යවන්නද හදන්නේ? අනේ මේ මට නම් බෑ. මට ගෙදර යන්න ඕනේ. මීටරේ කලබල වෙන්න නරකයි. ලිස්ට් නැවට ගිහින් එයි. අයියෝ චන්ඩි ශාමා, අපි දැන් ගොඩක් දුර ඇවිල්ලායි තියෙන්නේ. සමහර විට අපිට මේකෙන් ගෙදර යන්නත් පුළුවන් ඉතින්. එන්න. ගෙදර නෙමෙයි, අපිට රට යන්න හම්බ වෙනවනේ. එතකොට රට ළමයි නැද්ද? ඉන්නවා. එහෙනම් ඉතින් ඒගොල්ලෝ මොකටද වෙන රටවල් වලින් ඒ රටේ ළමයි ගෙනියන්නේ? නැට්ටුව, ඔයා හිතන් ඉන්නේ එයාලා අපිව ගෙනියන්න හදන ආදරෙන් බලලා කන්න බොන්න දෙන්න කියලාද? නැත්තම් වැඩ ගන්න. ඒ විතරක් නෙමෙයි. මෙහෙන් අරන් යන ළමයින්ගේ කෑලි දාලා ඔපරේෂන් කරන්න. අනේ මොනවද ඔයාලා මේ කියන්නේ? එහෙනම් අපි නව අමතක කරලා වෙන පැත්තකට යමු. එතකොට මිනිස්සුන පළාතක් අපිට හොයාගන්න පුළුවන් වෙයි. හරි හරි. එතකොට අපි යමු. ඔය ළමයි සෙට් එක මහා මොළකාරයෝ වගේ වැඩ කරන්නේ. සමහර වෙලාවට අපි කරන කියන දේවල් බලාගෙන වෙන්න පුළුවන්. එතකොට සර් ඔය හදන්නේ මිස්ටර් ක්ලිෆර්ඩ්ව බය කරලා ඔය ළමගේ ජීවිත විනාශ කරන්නද? මට තියෙන ප්‍රශ්නේ ඔය ළමයි ගැන නෙවෙයි. එහෙනම් අපි ඩීල් එක ගන්න. මිස්ටර් ක්ලිෆර්ඩ් බැලක් දාන්නේ හාල් මැස් වලට නෙවෙයි. හාල් මැස්සෝ තෝරු මෝරු කෝක වුණත් මට හිතෙන්නේ සර් මේ පාර අපිට වැරදුණා කියලා. අදින් පස්සේ ওই ළමයි ටිකට වෙච්ච දේ අනුව ඩ්‍රයිවර් කෙනෙක් ওই පාරේ වාහනයක් හරවන බොරු. ඒ කියන්නේ නිවුස් එක දැනගෙනද? මම වැඩක් කරන්නේ මිස ක්ලිපර්ට් වගේ බොහොම දුර දිග හිතලා බලලා. හරි. බැරි වෙලා හරි ළමයි ටික ඉස්සර වුණා කියමුකෝ. ගිහිල්ලා කිව්ව පොලිසියට. වෙන්නේ නැති දේවල් කියවන්න එපා. ඩක්කෙටම වෙන්නේ මොකද්ද කියලා මම කියන්නම්. හරි. දැන් සර්ම කියන්නකෝ වෙන්නේ මොකද්ද කියලා. සිද්ධ වෙන්නේ මෙච්චරයි. අර ගෑනු ළමයා හොයාගෙන ළමයි ටික නැවට එනවා. අපි ළමයි ටික අල්ල ගන්නවා. ඊට පස්සේ ළමයි සෙට් එක ඉවරයි. උතේ මේ අහන්න මේ තැන්වා මෙතන කෑ ගහන්න ගත්තොත් එහෙම අපිට පොලිසියට බාර දෙන්න ඕන හොඳේ. හරි හරි. ඕගොල්ලෝ එහෙම කරන්න. මම පොලිසියට හැමදේම කියනවා. ඕගොල්ලෝ මට බොරු කිව්වා. මගේ නිවුස් එක ඇතුළට යවනකොට වේද්‍ය ඇව්වේ නැහැ. එතකොට කවුද වැරදි? කතා කරා. පොලිසියට කතා කරමු. හරි. ඔයා පොඩි ළමෙක් ඉඳ අපිට වඩා ඇතුළට යන්න දෙන්න බෑ. ඔයා ගින්න ඔයාගේ තාත්තා එක්කගෙන ඉන්න. අපේ තාත්තා මෙහෙට එන්නේ නැහැ.
එහෙම වුණා. ලකි, ඔයා මොනවද මෙතන කරන්නේ? ඔයා කවුද? ඔගොල්ලෝ මගෙන් අහන්නේ මේ කවුද කියලා. ඔගොල්ලෝ ඒකවත් දන්නේ නැද්ද? මේ මගේ පුතා. ඇත්තට? මේ වාගේ පුතාද? ඔයා දන්නවද මෙයා මොකද කරන්නේ කියලා? මේකයි මහත්තුරුනේ. මෙයා වැරද්දක් කළා කියලා නම් ඔගොල්ලෝ මට කියන්න හදන්න එපා. මොකද මෙයා එහෙම වැරද්දක් කරන්නේ නැහැ කියලා මම දන්නවා. අබෝ නෑ නෑ නෑ. එහෙම වැරද්දක් මෙයා කරන්න හැදුවේ නෑ. හැබැයි මෙයා මේක ඇතුළට මෙයා අනවසරෙන් ඇතුළෙන්න හැදුවා. ලකි, ඒක නම් බොහොම වැරදි වැඩක්. ඒ බව නම් මේ ඔයාගේ පුතත් පිළිගන්නවා. එහෙම නේද? අතේ කල්ලි පොඩි මෑන්. දැන් ඉතින් මෙයාල එක තරක් කරලා හරියන්නේ නැහැ. කොහොමත් අපේ තාත්තා මේ වෙලේට අවසර දෙන්නේ නැති එක නම් ෂුවර්. හරි හරි හරි. ඒකට කමන්නේ. පුතා කෝකටත් ගිහිල්ලා FM එක අහන් ඉන්න. නිවුස් එකේ ඒක යන්නත් පුළුවන්. මේකයි මහත්තුන්. අද මෙතන සිද්ධ වෙච්ච දේ ආයෙ සිද්ධ වෙන්නේ නැහැ. Thank you.
මම හිත හොඳ දොස්තර. හිත හොඳ දොස්තර? ඔයා රකුසක කෙනෙක්ද? දැනුයි තේරෙන්නේ. මෙයා මේ රකුසු කියලා කියන්නේ අර නපුරු අංකල්ලට වෙන්න ඇති. එතකොට මෙයා දොස්තර කෙනෙක්ද? හරිනේ, දැන්නේ තේරෙන්නේ. එහෙනම් අපේ ටූත් පේස්ට් මෙයා තමයි බේත් කරන්න ඇත්තේ. දැන් මම මොකද කියන්නේ? ඇයි කියන්න රකුසු ආවේ ඌවේ? මට දුවන්න ඕනේ. ඇයි කියන්න? අයියෝ නෑ, මාත් ඔයාගේ හොඳ යාළුවෙක්නේ. ඔයාගේ ඇටකටු දෙකයි මිනිියොලුවයි තියෙන සංකේතේ. එහෙනම් ඔයා රකුසක කෙනෙක් වෙන්න බෑ. අපිත් රකුසන්ට බයයි. නියමයි, ඔයා රකුසට බයයි. එහෙනම් අපේ ගෙදර යමු. මේ හරිය ගෙවල් තියනවද? ඔව්, අර තියෙන්නේ මගේ ගෙදර. අර අර නැව? ඔව්, අපි යමු. මහත්තයා, මේ ඊයේ වෑන් එකක් මෙහි බුක් කරලා තියෙන එක බුක් කරලා තියෙන අපේ ස්කීම් එකේ කෙනෙක් වෑන් එක ආවද දන්නේ? බුක් කරා නම් නියම වෙලාවට ඇවිල්ලාදී. ඒ ගැන මහත්තයා උලත් තියාගන්න එපා. නෑ නෑ නෑ, වෑන් එක ආවා. මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ යන්න ඕන දැනට වෑන් එක ගිහිල්ලා නැති එක. අයියෝ මහත්තයා, දන්නේ නැති වුණාට ඒ අය යන්නේ මොනවද තමු මේ කියවන්නේ? මෙතන හරියටම වෑන් එක විස්තරයක්වත් දන්නේ නැහැ. මට කරුණාකර ඔයගොල්ලෝගේ බොස්ට කතා කරන්න ඉඩ දෙන්න. මෙතන බොස්ලා නැහැ. මේ තැන මගේ වෝන්නේට කෝල් එකක් ආවම මෙතන ඉන්න ඩ්‍රයිවර් කෙනෙක්ට හයර් එක දෙනවා. හයර් එක දීලා මට හම්බෙන කොමිස් එක ගන්නවා. එච්චරයි. දැන් එතකොට ඔය වෑන් වල GPS තියෙනවද? අයියෝ මහත්තයා, මං එක සැරේකුත් කිව්වනේ. මගේ අතර කොමිස් එක ඇවිල්ලා ඩ්‍රයිවර්ස්ලා කොහෙ ගියත් මට මොකද? මට වැඩක් නැහැ. හරි. ඔයාලා බිස්නස් කරන්නේ මෙහෙමනම් මට මේ සම්බන්ධව ඇක්ෂන් එකක් ගන්න සිතුනේ. අයියෝ මහත්තයා, මං දැන් එක සැරේකුත් කිව්වනේ ඇක්ෂන් ගන්න ඕනේ මට නෙවෙයි, වාහනේ ඩ්‍රයිවර්ටනේ. හරි හරි, මට ඔය ඩ්‍රයිවර් විස්තර ටික දෙන්න. විස්තර කියන්නේ මහත්තයා, අපි ළඟ තියෙන ෆෝන් නම්බර් එක විතරයි. මහත්තයාට ඕන ෆෝන් නම්බර් එක දෙන්නම්, විස්තර ටික බලා ගන්න. Not reachable.
சதிகாரியாக நுமைத்த இந்த இனக்கட்டுடன் இணைப்பை ஏற்படுத்த முடியவில்லை. This number is not reachable. மினாங்கின் பிரதிச்சாரியாக தரணும் கிளிட்டு வந்துடும் குட்டி கண்ணு வேணும் தொகுத் கண்ணு வேணும் மேடம் தெனா போய் ஓகே டாக்கி மேடம் தெனா ஏக போஹேத மேவ டூத் பேஸ்ட் தொன்னத்த புள்ள மேட்ட இங்க கரங்க உதறாகிலா